සුභ දවසක් අද ජූනි මාසේ 10 සිකුරාදා දේව වචනයට අපේ අවධානය යොමු කරමු. ඔබට මතකයි රාජාවලිය පළවෙනි රාජාවලිය පොතේ මේ එලියාගේ ජීවන උපාය කොහොමද අර බාල් දෙවිවරුන් වන්දනා කරපු 450ක්ව මරලා ජෙසබල්ගේ මරණ තර්ජනය හමුවේ ඉතාමත්ම බහෙන් සැඟවි මේ කාර්මෙල් කන්ද කරා යන ගමන. එහිදී ස්වාමීන් වහන්සේ මොහුව දින 40ක් පෝෂණය කළා මේ යන්නා වූ ගමනේදී. දැන් අද එතැන් සිට දිග හැරෙනවා. ඔහු බහෙන් ඒ ජෙසබෙල් රැජින මේ පුද්ගලයාව මරයි කියලා. දැන් බලන්න 450ක් මරපු මේ දිවැසිවරයා එක්තරා රැජිනකට බහේ හැංගිලා ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ ඒ වැඩ වසන ස්ථානයට ඇවිල්ලා ගල්ගුහාවකට ඇතුළු වෙලා වහන්සේ ඔහු එළියට ගන්නවා. මොකද හොඳ හොඳ සෙල්ලම් තියෙන ඇතුළේ නෙමෙයි එළියා, එළියට වරෙන් කියලා එළියව එළියට ගන්නවා. පිටතට ඇවිත් කන්ද ළඟ ස්වාමීන් වහන්සේ ඒ ළඟින්ම යනවා. පෙරටුව යනවා. බලවත් සුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියා. නමුත් එතනදී උන්වහන්සේ ඒ සුළඟෙහි හිටියේ නැහැ. ඊට පස්සේ අත්දැකීම පොළොව කම්පාවක් මහා දරුණු ලෙස. හැබැයි එහි කම්පාව පසු ගින්නක් ආවා. එතනත් ස්වාමීන් වහන්සේ හිටියේ නැහැ. මේ සෑම දෙයකටම පස්සේ මද පවනක් හඬක් වුණා. එලියා ඒ අසා තමගේ මුහුණ වසාගත්තා. එතකොට ස්වාමීන් වහන්සේ ඔහුව අමුවෙනවා. එලියා ඔබ මෙතන මොනවද කරන්නේ? මම ඔබට මිෂන් එකක් බාර දීලා තියෙන්නේ උද්‍යෝගයෙන් ඔබගේ සේවය කරන්න. එනිසා දිවැසිවරුන් කඩුවෙන් මරපු මේ පුද්ගලයාට ස්වාමීන් වහන්සේගේ බලය මේ මොහොතේදී පුද කරනවා. මාගේ ප්‍රාණය නැති කරන්න සොයයි ඔහු කියනවා මේ ජෙසබෙල් ගැන. ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ හඬ මේ දිවැසිවරයාට එනවා. යන්න දමස්කේ පාලු කර මාර්ගයක මේ ස්ථානය කර යන්න. එහිදී ඔබට එලිෂාව හමු වෙයි. ඔහුව දිවැසිවරයෙකු ලෙස ආලේප කරන්න කියලා එක්තරා ප්‍රබල මිෂන් එකක් ඔහු මත පවරමින් ස්වාමීන් වහන්සේ සමු ගන්නවා. දෙමළ ස්වාමීන් වහන්සේ කතා කරන විදිය අපි හිතන්නේ මහා දරදඬු ලෙස සුලි සුලඟක් ආකාරයෙන් ගින්නක් ආකාරයෙන් ලැව් ගින්නක් වෙන්නට පුළුවන් නැත්නම් කුණාටුවක් ආකාරයෙන් තමයි උන්වහන්සේගේ වැඩ සිටීම. But the gentle breeze මද පවනක් තුල තමයි උන්වහන්සේ මේ එළියට කතා කළේ. අපි නොහිතන වෙලාවක නොහිතන මොහොතක තමයි ස්වාමීන් වහන්සේගේ හඬ අපට ඇහෙන්නේ. සදා අපි නිහඬව සිට සවන් දුන්නොත් අපිට ජීවිතේ ගොඩාක් දේවල් අවබෝධ කරගන්නට පුළුවන් වෙයි. දැන් අපි යමු කන්ද උඩ දේශනාවේදී ගැහැරුම පස්වෙනි පරිච්ඡේදය. අද 27:32 ඒ වගන්ති පහේදී උන්වහන්සේ අපට කතා කරලා කියනවා මේ කාම මිත්‍යාචාරය ගැන. දරුණුම පාපයක් සමාජයේ විසින් කොන් කරපු. උන්වහන්සේ කියනවා මේ කාම මිත්‍යාචාරය ගැන ඔබ අහලා තියෙනවා කරන්නට එපයි කියලා. නමුත් උන්වහන්සේ කියන්නේ ඒ පරණ ගිවිසුමේ ඔබට කියලා තියෙන දේවල්. නමුත් මම කියන්නේ මේකයි. කාන්තාවක් දෙස මේ කාමය මුසු රාගයෙන් බැලුවත් ඒ පුද්ගලයා කාම මිත්‍යාචාරයට වැටෙනවා. එනිසා ඒ පාපේ සඳහා හේතු පාදක වන්නේ ඔබගේ දකුණු ඇස නම් නැත්නම් දකුණු පය නම් දකුණු අත නම් ඒක කපලා දාන්න. අන්ධෙක් වෙලා අබ්බගතෙක් වෙලා ස්වර්ගයට අනේක හොඳා සම්පූර්ණ ශරීර කූඩුව පිටින් නිරයට යනවට වඩා. එනිසා ඒ පාපයට යොමු කරන දෙයින් ඔබ ඉවත් වෙන්න. ඒක තමයි අද ස්වාමීන් වහන්සේ දෙන ඉතාවත්ම ගැඹුරුම පාඩම. එනිසා මෙන්න මේ වදන් ටික අපගේ හදවත තුළ ප්‍රබලව නිදන් කර ගන්නට පුළුවන් නම් මොනතරම් ලස්සනද. Lord, Swamini, help us to realize that the best way to keep weeds out of the garden. ඒ කියන්නේ මේ නපුරු දේවල් වල් පැල මගේ වත්තෙන් අහක් කරගන්නේ කොහොමද කියන දේ මේ කතුවරයා කියනවා. Garden of the mind, මගේ හදවත නැත්නම් මගේ මනස නැමැති වත්තෙන් නපුරු දේවල් ඉවත් කරගන්නේ කොහොමද? Is to plant it so full of flowers that weeds have no place to grow. ඒ කියන්නේ මගේ මනස නැමැති වත්තේ නපුර අයින් කරලා හොඳ දේවල් මල් විතරක්
හිතවන්න. එතකොට මේ නපුරු දේවල් හිතවන්නට හිතවෙන්නට ඉඩක් නැහැ. හොඳ දෙයින් ඔබගේ සිත් සතන් පුරවා ගත්තොත් ඒ හදවත තුලින් නිකුත් වෙන්නේ තව කෙනෙකුට හොඳම දෙයක් වෙයි. එය අන් අයව සුවපත් කරයි. එවැනි සුවපත් වූ දිනකට මගෙන් ආසිරි. ජේසුස් වහන්සේ.